හිතවත් මිට්ටුවරනි අපි නිරන්තරයෙන්ම ඔබට කියපු කාරණයක් තමයි රෝස සේනානායක කියලා කියන්නේ සත පහකට විශ්වාස කරන්න බැරි චරිතයක් කියන කාරණේ. විශේෂයෙන්ම අපි ඔබට මතක් කරා මීට ටික කලකට පෙර එක්සත් ජාතික පක්ෂය දෙකට බෙදලා හිටපු කාලේ, ඒ කියන්නේ රාජාලිය පක්ෂ තිබ්බ කාලේ පත්තරයක් ගැහුවා රාජාලිය කියලා. අන්නේ රාජාලිය පත්තරේ මැද පිටුවක තිබුණා එක සැරයක් ආසියාවේ ලොතරැයියකට විකිටන රෝස මලක් කියලා. ඒ විදිහට අදහස් කරේ රෝස සම්බන්ධයෙන්. ඒ විතරක් නෙමේ රෝසිට බරපතල චෝදනා එල්ලි වුණා සුපිරි ගණිකා නිමාස කරගෙන යනවයි කියන කාරණේ. මිට්ටුරුනි රෝස කියන්නේ ඉතාමත්ම කපටි තක්කඩි අම්මණ්ඩි කෙනෙක්. විශේෂයෙන්ම එදා සජිත් ප්‍රේමදාස සමග එකතු වෙලා ඇය රනිල් වික්‍රමසිංහට විරුද්ධව කුමන්ත්‍රණය කරා විතරක් නෙමේ ගල් ගහන වැඩේ සංවිධානය කරා. හැබැයි ඒ ඉතාමම කපටි විදියට කොහොම හරි වැඩේ කෙලවෙනකොට දන ගහලා ෂේප් වෙලා තමන්ගේ වැඩේ කරගත්තා. අවසානයේදී කොළඹ දිස්ත්‍රික්කයේ ඡන්දයෙන් පැරදුනත් කොළඹ මහනගර ස්වභාවයේ නගරාධිපතිනිය බවට පත් වුණා. මිට්ටුරුනි ඇගේ ගණිත දැනුම කොහොමද කියන එක ඇය ඒ නගර සභාවට ඉදිරිපත් කරපු ඇයවේ ලේඛනයේ කියවනකොට අපේ රටම දැනගත්තා. මීට තිහා ගියේ කනගාටුදායක කාරණය තමයි රෝසි චෝගම්මක වෙලාවේ තමන්ගේ දුවව ඒ කාර්ය මණ්ඩලයට ඇතුල් කරලා තමන්ගේ දුවට ලොකු පඩියක් අරන් දුන්නා මහින්දට කියලා. එතනනුත් එහා ගිය වාසනාව කතාව තමයි අපේ රටේ ඔබට මතක ඇති බැඳුම් කර ගනිදුනුව සම්බන්ධ සිද්ධිය. මෙන්න මේ සිද්ධිය වෙලාවේ රෝසි සේනානායකගේ පුතා රෝසිගෙන් තොරතුරු අරගෙන අදාළ පාර්ශ්වයන්ට දීලා තියෙනවයි කියන තොරතුර හෙළි වෙලා තිබෙනවා. මිට්ටෝරණි රෝස් මහ ලොකුවට කයිවාරු ගැහුවට අද වෙනකොට රෝසි හොරෙන් හොරෙන් ගෝට හම්බ වෙන්න යනවා. හොරෙන් හොරෙන් ගෝට හම්බ වෙන්න යනවා විතරක් නෙමෙයි ගෝටට ඕන විදිහට නගර සභාව කරන්නත් ඇය පොරොන්දු වෙලා තිබෙනවා. මිට්ටුවනි ඔබට මතකනම් පහුගිය ආණ්ඩුවේ අන්තිම කාලේ ඕන් මුඩුක්වල හිටපු ගොඩාක් මිනිස්සු අල්ලගෙන ගිහිල්ලා ඈත ප්‍රදේශ වලට ඇතෑරියා. ඒකෙන් කොළඹ නගර සභාවේ ඡන්දය වලට විශාල බලපෑමක් වුණා. මොකද ජනසන්යුත්තේ වෙනස් වීම නිසා. ඒ විතරක් නෙමෙයි විශේෂයෙන්ම තැන් තැන් වල තිබුණු මුඩුක්කු අයින් කිරීමත් සමගම වාණිජ වශයෙන් විශාල වටිනකම් සහිතව බිම් ඇති වෙන්න පටන් ගත්තා. අන්න ඒවා ප්‍රසිද්ධියේ විකුණලා එම නැත්තම් කොමිස් ගහලා එදා ගෝටල හම්බ කරගත්තා. ඒ නිසා මේ මොහොතේදී විශේෂයෙන්ම කොළඹ නගරාධිපතිනිය හැටියට ඇට යුතුකමක් තිබෙනවා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති අනුව නගර සභාව පාලනය කරලා නගර සභාවේ තියෙන ප්‍රශ්න අවසන් කරන්න. හැබැයි මේ වෙනකොට රෝසි පොරොන්දු වෙලා තියෙනවා කොන්දේසි විරහිතව ගෝට සමග සමගියෙන් ඉදිරියට යන්න. මිට්වර්නි රෝසිට තමන් කැමති කෙනෙක් එක නිදිවදින්න අයිතියක් තිබෙනවා. හැබැයි ඇයට අපේ රටේ මිනිසුන්ගේ ජීවිත සමග මේ වගේ තොට්ටු දෙකේ බාලු වෙන සෙල්ලම් කරන්නට අයිතියක් නැහැ කියන එක මේ රටේ ඡන්දදායකයෙක් විදිහට අපි ඇයට මතක් කරලා දිය යුතු වෙනවා. මිට්ටුවරණි මේ රටේ විධායක අවස්ථාදායක අධිකරණ බලය තියෙන අපිට, ඒ කියන්නේ පරමාධිපත්‍ය තියෙන අපිට, එහෙමනම් රෝසිලා ගෝටලා වගේ වුන් කණෙන් අල්ලලා එළියට විසික් කරලා මේ රටට යහපතක් කළ හැකි දැක්මක් තිබෙන සමාජ දේශපාලන කණ්ඩායමක් සමග අපි පෙරට යමු. මිට්ටුවරණි අර්ගලෙන් තොර ජයග්‍රහණයක් නොතිබ ඔබට සිහිපත් කරමින් මා ඔබෙන් සමුගන්න. ඔබ සැමට ජය.